මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩුකේෂන් YouTubeු නාිකව සබස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල්පස්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් න් Onlineයින් පාසල හොඳයි අපි භාෂාව විෂයකති අයටතේ උසස් පෙලසිංහල අපි අද සාකච්ව කරන හදන්නේ පද බෙදීම හා විරාම ලක්ෂණ කියන පාඩම පාඩටම කොටස් දෙකන් ඔබට දිරිපත් කරන්නබේ බලාපොරොත්තුවක් තියන ගත්තමයි පදබැදීම අනික තමයි විරාම ලක්ෂණ දැන් මන් මේ අරාදින්න නේද මේ ේද මේ අරාදින්නේ එතාමික්මනින් රචනා කරනයට යන්න රශනා ලිවීම වෙතයන්ද රචනාලිවීම සඳහා අවශ්‍ය වන මූලික් භාෂා කොසල තා ශිල්ිපිය දක්ෂතා හුගක් මම්ම ගන්නල තිේනවා මේ පාඩමත් ඒයට උපකාරී වෙ හම නොවනත් ඔබ ගිහිල්ල වැලුවත් පසුගිය විභාග ප්‍රශ්පතර දෙහා පසුගිය විභාග ප්‍රශ්පත්තර වල ඔබට පේට පටන් ගන ඇතරම මේ පදබදීම සහ විශේෂයෙන්ම විරාම ලක්‍ෂණ නම පරිදි උදලා ලියන්ඩ වෙනම ප්‍රශ්නයක් කෙනො හයවෙනි ප්‍රශ්නයයටත. ඉතින් අපි විභාගගේ සම්බන්ධයෙන් අතාරත්ත එහෙමගේ ලකිව්වට ඇත්ත ජීවිත දිත් මංගතරන්නේය අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගක වලිය අදදි භාෂාව මේ පදබෙදීම සහ විරම ලක්ෂන තාාවම වැදගත්තයෙනවා මහඟත පදබෙදීම රීතිවලට කියයනකටත් ඔබට කියන්න තා වැදගත්තන කරුණක් පද බෙදීම සම්බන්ධයෙන් සිංහල භාෂාව තියෙන කෝොම නමුත් පදබෙදීම සහ විරාම ලක්ෂණ යටතේ අප සාකච්ඡා ආරම්ද කරලා පවත්තන් ගයන කොට ප්‍රේනෝ නිවරදි අදහස් ප්‍රකාශක සාහ භාෂනයේදීමෙන්ම ලේකනේදීද පදබදීම අවශ්‍යවෙයි ංහල භාෂාවේ පදබැදීමන සම්බධසාකච්චාව තරමක් සංකීරහා ගටල සාගත වෝකි ඊට හේතුව ඇතැම් රීති කරුණු සම්බන්ධයෙන් විගතුන අතරපවා එකඟතාවක් නොමැතිවීමය එතකොටදබෙද අවශතාාව මුදර ක්ෂණ දියුණුවීමත් සම ගැතිවුවක් බව සෑලකේ පැරනි සෙල්ලිපි පුස්කොල පොත් ආදියයහි මෙම මුල්ම මුද සිංහල ඒකනෙහි පවා පදබෙදා තිබූ බවක් නොපෙනේ පෙරදක්වනට පරි දෙන්නම ඒ අර්ථමිකෘතිට මෙම අර්තාාව බෝධ සංදිීිතාාවන්ටද ඒ ව පැහැදිලිය තැන් ඔය තමයි සාමාන්‍යය දල හැඳින්වීම සිංහල භාෂයි පදපැදීම ගැන කතා කරන කොට කියට මට මතක් වෙන කරුණ තුනක්වීම එක එකක් තමයි අනිවාර්රයෙන් අපි පදබෙදා හරිද අ පැත්ති විරාම ලකුණ උන විරාම ලක්ෂණ නොයොදා අපි ලිවවෝත් පලවෙෙනියම වෙන වැඩේ තමයි අපිට අර්ථය අප හැදිලි වෙන්න පුළුවන් එක දෙවැනි එක අර්ථය විකුරෘතිවීම අර්ථය අප හැදිලිවීම අර්ථය විකුරෘතිවීම ේ තින්වන ජනප්‍රිය කතාව ේ පර සරදිල සම්බඳධ කතාවක් කියල කියනකොම නමුත් තුක ජනපපු දහරන්ට හ න මෙහෙම ලිවොත්හෙම කාටවත් තේරෙන්නේ මෙම ලිවොත් කාටවත් මේ ලීල තිනම කක්ද කියලා තිේරෙන්නේ තර හරි මෙහෙම ලිවොත් මලවල ර පද බෙදල හි පොඩ්ඩක් හමල මරන්න එපා නිදහස් කරන්න මෙහෙම ගත්තත් මරන්න එපා නිදහස් කරන්න පලනික තේරෙන්නේ එක කෝඩල ඉල තිනද දෙවනික වෙනවෙනම වචන තියනවා ඒ වාක්‍ය බවට පත් කරන්නත් ඒවා කණ්ඩ නේවන තැන් කැඩෙන තැන්තේරුම් ගන්න ඔන්න අපිට උපකාරි වෙනවා විරාම ලක්ෂණ බරන්න එපා නිදහස් කර මරන්න එපා නිහස් කරන්න ඒ දෙක දෙක් ඉතින් අහිතන ඔය කොමාවේ වැරද නිසා සරදියටට ජීවිත ඇහැමුණයි කියල කතාවත්තේ දේවා පිඩනෙන් හැ ඔය කතායකකේවා ම වි දේවල් තිනවා තහුර වෙලත් නෑ කොහොම නමුත් කතාව මතක තියගත්තොත් ඔබට මේ තේරු ගන්න පුළුවන්ඇයි අපට විලාම ලක්ෂණ සහ හෙම නැත්නම් මේ පදබෙදීමේ රීටී ඕන කියලා තවකාරණයක් තමයි මේ පදබෙදීම වගේ ව්වා හරි පදබෙදීම වගේ වවා මේ අ අහසසිදනය නයි අපිට ඇත්තට ප්‍රාග ජීතර න කන සරලු ධාරයයක් ගත්තොත් කතාගරද පදබෙදරන කතාරන්න නොයි දැවා. මම කාලයක් මාධද්‍ය වැඩ කරපු කෙනෙ කර දන්න දෙඇතමයි ගුවන් විිදර නිවදකයව රූපවාහණනි නිවදක අතට පැදිි වෙන සක්තිය බොදන්නනොයි. රූපවාහණ නිවේදකයාගේ හඩට අමතර වහගේ රූපයක් පේන නිසා හඬ නිවැරදිවෙන්නඕන හඩ තවර වෙන්නෝන හොඳින් පදබෙඩා මනා ලක්ෂනවල පිට කතා කරන්න නතම හැබැහ රූපේ යම් යම්දේවල් තුළ නේ කරගන්න ඔට පචනල පොඩි පොඩි අවුල් සහද තේවතියන්න පුලුවන්. කතාරන වේගේ වෙනස්කින් කිරින් තියෙන්න්න පුළුවන් ඔහු ඒ තුළනය කරගන්න ඔහුගේ පෙන්ුවත් එක් විහිළුවක් කරලා අතපාද ගල්ල කහතා කරල හිනාවෙල එක කරල හො අපිගැන බැලස් කරගන්න තුළනය කරගන්න. හැබැයි සාමානයෙන් ගුවන් දිරිල් නිමේදකෙකුට තියෙන එකම මාධ්‍යතමයි හඬ ඔ එහිදීතාම මැනවින් වචන්න බෙදල්ලා වෙන් කරලා නවතින තැන්වල නවත්තලා මද විරාමය ගන්න ඕන තැන්වල ද රාමයක් අරගෙන පොඩි හුස්මක් අරගෙන එහෙමතම යහු නිියේදනය කරන්න. අර මද විරාමය ගන්න තැන්වල පොඩි හුස්මක් ගන්නේ එක මද විරාමයක් ගන්නේ එක නවත්තනයක ආහම්භ කරලා කියන එක එටික ඔක්කොම සංඥා කරන්නේ විරාම ලක්‍ෂණ විසින්. ඒකැනේ විාම ලක්‍ෂණ කියලා වෙනම පාඩමක් ඔබ ඉගෙන ගත්තට. හරි විරාමලක්ෂනකල වන්නම් පාඩමකොඔබ ඉග ගත්තනයක ේඛනේ තියෙනකක් කියලා ඇත්තටම යම්විදිහයට විරාම ලබාදනක වෙනස් කරනෙ හේසිල්ල භාෂණයඇත්තින? පදබෙදල කතා කරන එක සාමාන්‍යයෙන් භාෂනය තියනකක් කතාරන්න තු පදබෙදල සමරලාට රැප් වගේ ගීතවෙල රැප් වගේ සංගීත කරමවල පදබෙද ඇතු එකදිකට ට පට ගග දැහම වේගෙන් කිය ගනකොට සමාශ අර්ථ විකෘතියෙන් හැත් පුලුවෝන් කියගෙන කිය සහර උපදන් ති අ සභ්‍ය වචන අප ගර මේ භාෂාව ක දන කරද පිවත් අ කරන්න වෙන. අස්‍ය වචන මාසභ්‍ය වචන කියද ත්සා කරන්න නමුත් අසභ්‍ය වචන සකසා ගැනීමේද මේ පද පෙරලිවගේ දවල් මිනිස්ු පවිච්ච කරනවා ඉදිරින් මේ අ සභ්‍ය වචන කියදි මනිස්සුමේ උපක්ක්‍රම භාවිත කරනවා සමහර වෙලාබට ඔන් ඒ වගේ දේවල් ඉති මේ අතවටයක්ක් හටිගෙන ගන්නට තෙරයි කොහොම නමුත් අපිට පැහැදිලි මේ අපිට පැහදිලි නෙව අපිට පැහැදිලිඒ වඩමතේරුම් ගන්නන මේ පාඩම තේරුම් ගන්න පැහැදිලිව කියනවා ඔ මේ න්ගන් පැදරගෙනක්වෙ පහැදිලිව කියන්න තේරුම් ගන්න කල තේරුම් ගන්න තේරුම් ගන්න තේරුම් ගන්න පෙනොත් අ එහෙම පදබෙදල කතා කරන් ගත් වෙනවා එන දැන්මක මං උප කර හැදුීමමචරයි ලියන්ඩයි කතා කරන්ඩයි ලේකනටයි භාෂනයටය කියන ලේනේදිත් භාෂනයේදත් පදබෙදා ලිවීම ඉතා වැදගත් වවා පද බදදා ලිවීම මුහෝ කතා කිරීම ගේම විරාම ලක්ෂණත් අපිට මේකට වූමනා වෙන. එමංකොන කරුණු තුනක් කිනවා කියලා තුංගනි කරම තමයි ලොක්කුම ගැටලුවම ගදද දැන් සිංහල භාෂාවේ පද බෙදීමට අදාළ කරුම පිළි බන්ද ඇතැම් කරම පිළිබන්ඳ විද්වතුන් අතර පාවා සම්මතියක් නොමැත විද්ජතුන් අර පව සංමතයක් නැති තත්ත්වත් තියෙනවා. මම මේ පදබදීමේ රීතිය උගන්නද්දී රීතිය ඔබට සකසලගෙනද පදනම කරගත්ත ලිප් ලේඛනයක් තියනවා. මේ ලේකන ගැන මම ගොඩ මුලින් කියන හැබයි ඉඩසේ අංආයි ඒ ලේක නති බච්ච සමහරයේවා තවත් මෑට කාල නිකුත් වෙච්ච සම්මත තත්ත්යන් කීපයක් අනුව හැදවා. ට ඒහදපු ඊළන්ගේ එකකත් තවායි බලධ තව සමහර ැන් වලට වෙනස්ස ීලතින ස්තාවක් තිවා හරිදැ මේක ටිකක් තේරුම් ගන්න ඕනතයක් අපිට සමහර කාරණාති නවා මතවාදීව එකගත්තයක් ඇවිල් නැති තැන් ඒ නිසා ඒවගේ තැන්වලද අපිට පදබදීම සම්බන්ධයෙන් මේ ටිකක් විර්ත ප්‍රතිපත්තිය අත න ගන කරන යිනි පයි වගේ විාගලි ප්‍රශ්ණයක්ක් වෙන ්‍රක ලීම රි වැදග මේක තැංවල ද අනුගමන කරනු ක්‍රියා පටිපටිකුොත්තිීම දැන් දරයක් හටියේච අපි හිතමු දැම්මේ රතු මලක කියන වචන රතුමල දෙබදන සමාසයක් රතුමල සමාසෝ පද සංකේපෝ එමනඇත්තන් මේ සදන් සයව එක සදායවුරක් වන්නසේ ගලපනු සමස් නම් සමාසන නිර්චණය අනුව රතු මළ කියන කළියන්ුන් තනි වච්චනය කැටීර නි ශද්‍යයන න් සමාසයයක් කිය රතුමල කිය තනි වචනයක් කැටලියන්න ළුවන් රතුමලකට සමහරත් වචන දෙකක් හටට ලීන විශෂණ සමාසන දන්න විශේෂණ පූරපද සමාසන දැ මේක තනිපදයක් හැටිහිට ලින ඇත්තින් වචන දෙකක් ැටට ලින ඇතින්න හරිද එතකොට දැ ගේ තරකෙතමයි මෙන්න මෙහෙම මේ වගේ එකක් ස්ොරූප දෙක නිවරජීකට සලගන්න පුොලුව මෙම ලේන මහ ල ලාවලන්න. හරිද හැබැයි එකම දේ තියෙන්නේ එකම ලේඛනයක් තුළ ඔබට මේ ආකාර දෙකෙන්ම ලියන්ඩ බැරික ඔබ විශේෂණ සමාසයක් ලියනවනම් එකතු කරලා දිකටම මෙහම ලියන්දුවන වෙන් කලවා දිට වෙන් කළ ලියන්දෝන හරි දැ වගේ හරිසිුම් මේ ඒකටම ීතිය එක තාවක් නැ තන ගති ඔබ සි එක කරම අනුගමනය කරන්න බැ එක තාවක් නෑ වෙන් කර එකක රන මහරුන ය කර සමක තුරන්. නගමන න කර ති න න ඒ කරමේ ඔබ දිගටම ඒකනය තුළ පත්වා . හැරි එකතමයි අපේ අදහද. අපන ඊලන් කොටසච මේ ී සෙල්ියක් ම ද ල්ි ත්සාරන්න මෙදන ද ඇැයි මේ සෙල්ලිපීතින සියල්ලුම අකුරු අපිට පේනවා එකට ලීලතිීන මිසක් ඒම නැතුව ෙන් කල ලීලතිබුණ නැහැ පදබෙදීම සම්ප්‍රතිායක්ක්ද අගත අනග චතු දිි සගසදන කියල ලියදදි නේද තිිශහලන සගශ ක කියලා ලී අදදි. කල්ල හුමනක නියම තනෙ අදී වශයෙන් දියන කොට නේද. සිරි බර කැක්කුල්ලෝ පකාව රජපරෙන් ට් කිය දීන එකකව සෙල්ලිපල පස්සු තරනි ඒ සෙල්ලිපි වල තිවිිච්ච භාෂාව ගත්තොත් ඇත ව සෙල්ලිපි භාෂාව තුළ ඒගොල්ල අකුරු කොටත් දි ගල්වල ඒගොලේ පරතරය තිර ලිපු ගතියක් අපි පේන හැනිසක් කියව ගන්න ගිහම අපි රි ප්‍රේශම කි ව . න්ස්ප ලෝන්ගේ පොත්වල ඔය එම අපේ සිංහල භාෂාව ො සෙල්ලි වද රජිල පොත්ති ලක්දව සල්ලිල පොත්ති බැලුවත් වනේ වැ මුල් රූප කල ඒම පදබෙද නෑ තින්ගේ ඒේකය මාරුවෙන් ඒ වාරගෙන පදබදර ල ඉළඟට මේතින්නේ මුලිත ප්‍රථම සිංහල පොතෙහි කොටසක් මේක මුදධනය කරන ප්‍රම සිහල පොතෙහි කොටසක් ප මුද්‍රනය කරන පලව සිංහල පොහයකටස මේ පොත කොළඹ දවස්ථානය උසාාවෙන් හරි වැරදි පරීක්ෂා කර බලමින් හොඳට ඔප්පු ග්ඩ යෙදනා ඇත යම් ආකාරයකට පද බෙදලතියනො හැබයි අමුද විට පද බෙදලතින පරික්ෂා කර බලමින් කිට තනක් ඔප්පු ගණ්ඩ කියනක තනික් අකරු බැදල ලීලදී. ඕක එකක්ක තවයකත්ම ඉස්සර විශ්කතින සිංහලේකුරු කිිට්තු කලව හල් ව වා කියල හිතනක. පරන ංහල ්චක් කකරුක කිට් හල්වන කියල හිත පුස් භාවයකුත් තිබුණ ඉති මං හි තන හෙමත්ති න හල්ල කරු නැතිව ලිපු සෝ භාවයක් ඇති සමාර්තය වල හල්ල ොරුත්තින දේවස්ථානය වගේ එකක් කීරතින්නේ මෙනම එතොට ඔප්පු ගන්ඩ අදී වශයෙන් එ කාරණා කීපයක් අපට පද බැදීමද කියන්න පුලුව. පද ීතිවලචන හැයි ම මෙතන හිස්තනක් තිල තින හතුවක් ඇතුව මේ හිස්තනක් තිල දැම් මේ පදබෙදීම රීති ගැන කතා කරන්න පටන්ගන්න කොට මට ඔබට කියන්න කතාවක් තියෙනවා. එකක් තමයි මා මෙතනදී මේ කළේ ගදස් එොලහ වසරේ ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරන ලද ්‍රීති අනතය ම කළ හැබැයි ආපහු මං ඒ රීති දෙකට අමතරව තවත් පොත් දෙකින් ආබාසය ලැබවා එක තමයි මේ පෙළපොත් සම්පධන ලට අච්චි පොත්තිින ොල් කාලේ අන්නේ පෙළපොත් සම්පාදනයට තිරෙනක පොතක් පොදු සම්මතාක් පොත කියලා ඒ වගේම සිංහල ලේඛන විවාහාර උපදේශ සං්‍රහය කළ පොතක් මේ මේ අධ්‍යාපන ප්‍රකාශන අ දෙපාර්තමෙන්න්තු දිරිපත් කළ දැගපට දිස්වේ ඒ පොත් දෙක පෙළපොත් සඳහා තියන පොදු සම්මතාත් පොත සහ අධ්‍යපන ප්‍රකාශන දෙපාර්මෙන්න්තු නිකුත් කරපු ලඛන විවාහර මේ උප ේකන උපද සංගහයකින් කුතියට පොත දැන් නමෙනයි මේ පොත් දෙකනුත් අපි කිසිම අභාසයක් ලැබවා මේ රීදි සකස් කර අදිරිින් දැන්ි බැලුත් ඇත්තවසේම මේ ය පොත්තලත්තින හැදම ත්තුළක්ලේනෑ විවාහාර යනුව බලලා ප්‍රමාණික විදියටට පුළුවන් දට ගලපල දිරිපටත් කළ මහද කතා කරන්න රී තිස් පහක් කතලයක් අතර ප්‍රමාණයක් හැබැයි ඉටත් වඩා තවත් ්‍රීතිී ඔබට අවශ්‍යනන් ඔය පොත්තොලින් හොල බලන්න පුලුවන් කියලා කියනවා. හරි ඉතිං සමහරවිටඔ ඉදිරිිය කියීවන් යනකොට ොට මාමේ හු ගන්වනට වඩා වෙනස්ේවා හම්බෙන්ඩ පුලුවන් ඉතා කලාාතුළකින් හැබැයි ඔබ මා මේ කියන මේ රීත ටිකා අනුවල් දියන්ඩ පුරුදුවෙද පොිසිියම් ල් තින්න ළුව ස්තරත් දැ ල ේව ැන අපි න කතා කරමු ඉඩක් ලැගනහ තිි මරීවලට සම්මතයක් ඇති කරන්න න මෙහම බේසර් ොක්කෝ සමත කරල පිලොට කරන්න ොනද නම් පොඩ්කින්න ඉස්සල ාග පාසෙන් එද මිශ් විද්‍යාරයටත් අපක තුල වැඩකරු වැඩ කරල සම්මතයක් හදල අපි ඔගගේ පරම්පරාවෙන් පස්සේ පරම්පරාවෙන් අංල මල්ලට හරිම රීතරිිකක් ඇතුළලත් කරු. හ ම න වෙනස් කරන්න රට වෙනස් කරන් න ගම වෙනස් කරන් ල ගද වෙනස් රන් න හරි අප ම ඒ තැවලට ඉද වෙනස් කරන්න පුළුවන් අයක් බලයක් ලබාගන්න විශවිදයාායන ලියන්ඩ කැපි පර පුද්ගලෙක් වන සමාජය ඊට පස්සෙ අපි වෙනස් කරමු වෙනස් කරන්න්න එකතුවම එක තුල වැඩ කරම ි රන් පුළ ශක්ති ප්‍රමාණය අපි ේවල් කරම හැ සල්ල ි තැන වල්ල ැස හ ර හ ය සහට . මෙතිනා පලවෙෙන රීතියන්න ගේ ගෙන්ට යන විභක්ති සූචක නිපාතහෝ ප්‍රත්්‍යය සමාරයවට නිපාතව හමර ප්‍රත්ථගෙන කෝමහරී ඒ බැඳෙන පෙරපදය සමග එකතුකරලා ලියන් ඕන එක වෙන් කරල ලියන්න බෑදැන් බට ඔහුගේ මිනිසාගේ ඔවුන්ගේ ගැහැනුන්ගේ අපතාකිී පැල්ලිම් කල්ුපැන ලියන්න දරුවන් සමහරක මෝස්ත්‍රේටගේ ටෑන්න අඇත් කරලි න දරුවන්ට හල න්න බැක වැරදි දරුවන්ට ගවයාගෙන් ගවයාගෙන් ගවය ගො ගවයයාගෙන් ගවයාගෙන් කියන්න බයි ඒ වැරග ගවයාගෙන් මිනිසුන්ට එකට කර තරුණයාගේ තරුණයාගේ කියල ලියන්න බැෑ බැරදිී තරුණයාගේ එකට කලිපන කරන්න දෝන අපි ගොඩක් මේ සරල දේවල් මේවා නමුත් ැ උබ කිිල බැලුවොත් ඕකද මේ එකක සම්මය මේකයි කිසි තර්කයක්න හටුම ලියන් ඕොන නමුත් බම හිල්ල බල හෙ හවුලේ අය හෙලහුල කුමාට මනිදසලගයි ඒගොල්ලු මේ ගේනන්න ඇත් කලීනොතිකට මෙම තරක යක්තිනක සඳහා නමුත් අපි පොදු විවහාරග තුළ අද මේ ගේනු ලියන්නේකට භාෂාව ගැන සාමානන්න ටික් කියවන වනම් ඔබට මේදවල් අහවෙලාති පත්තරෙක කවදවත්ගේ යන්න ටයන්න වෙන් කල ලියන්නේ වලියන්න එක තුවෙලා පතර බලගති හැල පත්තරීමනේ එකක් හොඳ ජාතිකත් පුවත් පතර්දිහා බන්්ඩ සම්මධයක් ඇතු ලන පොත්දදි බනම පුවත් පරලම්ම කියන කැමතින. මුතිතියක් සම්මත ජාතික පුගත් පත් බලන් ඒවයි ඔබට නිෝජගාන පුළුවන් කියලෑ මංහිතන්නේ තාමත් මංහිතන්නේ කවසකින් ධාන පොත් පත්තරවල මේ ප්‍රමතිය ආරක්ෂා වෙලා තිමල ශවාස් කරනවා අපි අං ඉදිරියට හැබයිද හට කියන එක තින හට අපි හට කියන එක එකතු කළලා ලියන්නන්නේ නැහ එක වෙන් කළ ලියන් में, में මිනිසා හට දරුවා හට පුතුන් හට අසරණයන් හට උදව් දෙන්න අසරණයන් හට උදව් දෙන්න තරුණියක හට තරුණියක හට පොතක් තෑගිදුම් පුද්ගලයා කෝ හට කියනක වෙන් කරලීන කට කේහෙම ලියන්න හටකිල හරියට හ එට ට දැගිකා පිෙතරවා ප්‍රධාන ක්ති ර්ත පලගන තරුණක තරුණියක හට පොඩි දීමක් ලැබිීමක් කොගයා දර්ශ පලවෙකු. අපි දෙවනකටලා කියනව පෙර පාදත තුර ලියන්නුැේ පොඩි ිහමක් ති න දැ මේ ඔ ්‍රංච සංවර්ධන මගගේ හග තම හිත්්බේ. කේ පඩි මහෙමකක් තිීනවා හ ය ව සහ ලා කියන දෙක සමහරය ඔය වයන් මෙහෙම මේ බොහොම ශාස්ත්‍රය ල හොඳ 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 ලියන වටනයක්කට පිළිගන්න මේ මව දරුවා බේරාගත්තාය මම දරුවා බේරාගත්තාය කළ වෑන්න ලිය ඕනේ ම දරවා ේර ගත්තාය තාත්තා පුතා කැඳෙවේ මිසක් තාත්තා පුතාව කැඳෙවූවේ කියලා ලියනෙ නෑ සමහර වෙලාවට සමහර තැන්වල මව පුතාව අම්ම වගේ නිර්මාණත්මක ලේක නිද ලි නව. ගේ තැගල සහලා අම්මල තාත්තල නැන්දල පුංචි අම්මලයාරි පුතාල ඉතන ලා අපි ලියන්නතු ලියම එකතු කර සහලා එකතු කරලා ලිය. වල් ප්‍රත්ථය කියනක පෙර පද සමග කොට ලිවීම. හරිද දැන්මේඕ ගෙවල් ගෙවල ගෙලට ගවලින්ිල බං උදාහරලි දෙවයි දෙෝක තර්කය දන්නවදමකක්ද කියල ගුල්ලු. බලද උ ඔුල්ල නාම ප්‍රකෘතියට හරිද විභක්ති ප්‍රත්තිය කතු කළහම තනි නාම් පදයක් හැදින ඔවුල කවදහරි දවසක නාම් පදලියති පද බෙදර ලියනෑ නවුරද මිනිස්වලට එ දැම් හම ඔකුලු තනිපදයක් හැටියට මිනිසෙක්කෙල් නිහ ඔබක සන්ඳියන හරි සන්ඳනවා මනිසෙක්කන තනි නම් පදය හදනසක්කොකුලෝ මිනි සෙක්කලා ලියන්නේ එ ම සැක්කේ එම ලන්නේ අපි ගත්තොත් හම බලුකිමුි ස්ොරාන්තකක් බලු ආ බල්ලා කල සදිිත්වවා ඔබ බල් ලා කියල හෝ බලු ආ කියලා ලියන්න සඳින වුනත් එයි තනි පදයක්නේ මං අහනවා ද ඔවල්ල පාරට දනවල් ප්‍රච්චෙන් ඇැබ එතමද විතරක් කොකුල පර එකට ලීල වල් වෙන්නම ලී ග කෑත් කල සමාරලි නො ඇයි තන්නේ පාරවල් එකට ලියන්ට තර්කයකයි භක්ති ප්‍රත්්‍යයක් නම පකෘතියක්ත්තක එකතු නාට පස්ස අපට වෙන් කරන්න බෑ අපි එකතු කරලා. ති වල්ක විතර ඔබ ඇත් කළරන. නගලබාන වන කියනක මන කතදරය එකඒක වක් ඒක පස්සි පටල ද ෝක හන්න පෝතන දෙම දන්න හිතේ ද ගලක මට පරචිත්ත ජාන නෑ උත්මන් වු දන ගලම දන්නවා වන හීනක වෙන එකක්. ඉස්සල්ල වල්ගෙන හන්නමු. ඒක අපි එකතු කරන්නේ. මෙ මේ හේතු නිසා නාව ප්‍රකෘතික දානු විභක්ති ප්‍රත්ථයක්කද එකතු කළ තනිපදයක් කරගන්නල එක වෙන් කර යන බෑ දැන් එනිසා ගෙවල් ගෙවල ගෙවලට ගෙවලින්තිවලන තව එකක්මි ලියමු උදාරමයක් වසේ බල පොත්වල පොත්වලට පවල එ අදි වශයෙන් ඉකාරය තමයි සන්දිි වූ පද හැම විටම මොනව කළ ලියන් ඕනෙද එකතු කරලා ලියන්න තෝනි සදිිවෙච්ච පද දෙකක් හැම වෙලාම එකතු කරලා ලියන්න තෝනි තැන් උපමාලංකාරය කියලා ගත්තට පස්සේ එක උපමමා අංකාරය ඔබට සධදිවෙච්ච පද වෙන් කල ලියන්න වැෑ මිකොට මේ උදහරතුනම් පෙන්ෙනුව දැන් බල උපමා දන්න අලංකාර දැ මේක හැදන්නේ කොහොමද මේ උපමා අලංකාර වෙනවානේ හැබැයි ද මේක ඔබට ලියන්න බැහැ කවදාවත් උපමා ලංකාර කියලා හම ලියන්න බෑ ඔවුන් ඔවුන් ඔවු ඔබට එක ලියන්න බෑ ඔවු නොවුන් කියල හැබැයි ඉතා කලාතුරකින් සමහර බස්රථවලත් සමහරයගේ ලේඛන වලත් හොඳින්ම දැකලතිනවා ගමන ආගමන සඳිවෙලා ඉවරයි ඕකලියන් නඕනේ ගමනා ගමන කියලා හැබැයි ගම ගමන කියල ලේනයින් එහම ලියන්න බෑ ට හොදයි ගම නාගමන කියල ලිවන න ම ලියද බෑන පදහම කඩන්න බෑ ඒව ලියන් දෝනේ සන්දිි වෙලානං තනි පදයක් හැටියට මිසක් ව නාකාරය කරන ඔයිටයි ඔය වගේම අපිට පන කත්ත ස්ර්ණනාාභරන කියන එක ස්වර්ණාභරන කියන එක අපි අනිලාඟ එකට සමාස තනි පදයක් ලෙස ලියන් ඩෝන අත් පොත අතහි ඇති පොත අත් පොත අතින් කරන වැඩ අත් වැඩ පයින් ගහන පන්දු පා පා පන්දුනෙමෙන් පයින් ගසඳ බන්ධුපාබන් නෑ පොල් ගෙඩිය හිතෙල් පොල්තෙල් පොල්තෙලෙකට ලියන්න ඕනනි නැත සමහරයි වෙන මත්ලින මංකලින් කිවගේ වෙන මලියනවන දිගට වෙන ලියන් ප්‍රශ්නයන්නේ ඇස්ද ඉස්ද මස්දල දෙන් ඩකාරර්තය වුනක් යෙන දකාරර්ය වෙන් කළලියන්නේෑ සද හිුරුද තරුද සද හිරුදරද කට ප්‍රශ්නතින එඒ ්‍ර්න නැති කල්ල සමතැනකට ගනම මේ ඔක්කොම සමාස කතුළ ලියමි සමාරයකන අපි දකාරාර්ට තනකක් විදියට ලීනො විශේෂණ සමමාස වෙන් කල්ල ලියන තුකොට අවව සමාස තනිප කන හැඩට ලේන. අන්න ට ස මාස ඕන ව කළ ල න බක් සමා ස තු ෙන් කල න ද න න ට පැට ලල් ම කිය ට රරි න ීපටිකම බට ටික් පටි ි සාගත ඩ ුල ඒනිසා ම කි නවා. පිට කරන්න පුලන්ද ඇත්තමයි. අපි ඔක්කොම සමාහස තනි පපද හැටිට ලමු. හරිද ඉති කහමත් යම් කෙනෙක් හිත ොනන අපි විභක්ති සමාසය විශෂන් සතමාසය වෙන් කරල ලිනවා කියලා හරි. එහෙම කිවත් දකා රාට ඇත්තවසම තනි පමාසය කඩට ලියන්න වෙනවා. කද දැ දැන් වගේ එකක් සද ද. හිර ද තරු ද මොකන්නේ සඳ හිරු තරුති තනික කර ලස්සනට ලියන්න ගුලො හරි ඉ ඒ වගේ අස්ථාවල ද අපට ලියන්ට සිද් වෙනවා සමාස තනි පපදයක් කර ලිින් වඩ සදුසු යැයි යන් කෙනෙක්ට නිදහසක්ති නව විශේෂණ සමාසය සහ විභක්ති සමාසේද අම් කැමටති දෙයක් කරන්න නමු තනෙත් පෙතරයි උපසාරද කුප්‍රකර යහත් දෙසට ව කිය එක කුප්‍රකට එකටල නොමසක් ඒු ප්‍රකට කියල ලියන්නේ නෑ දැන් ඊඩකාරය නවයි සමාසය අතිශයෙන් දීර්ගවන කල් හි අරථ බොස්දා ර්දදි වෙන් කළ ලිය රීති තමයි හැයි මේ පදබැදීමේ මීතින මේ ීතිනෙ රීති වෙනස් කරගන්නඩ පුළුවන් සමහරයවා. නීති වෙනස් කරන්න බෑ භාෂාවන ්‍රීති ප්‍රීති අවස්ථාන කූල හෙමම පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්නේ දැන් දැන් එක රීතියක් කියන එක හරියට ඔගොල්ලෝ පිට්ටනියක යාලුත්තෙක් ඉන් ගෙවල් පතේ යාලුත්ක ක්‍රිකට් ගහන ොටගේ බීදුර ැදනොත් අව් ඒ දහදනේ ල තා අපපට ඩිින්ගයොත් අව් පිටි පස්ස හල දුවන් ඩොට්ටුනේ කකුල දෙනට ල්බ.W දෙන්න ඒම පොටි පොටි ප්‍රීතිික් අදාදන්න එක ඒවලට පොඩ්ඩක් අදාගන්නන තාාව කාලක් ඒ කැඩුවට කවුරුත් ඇවෙල්ලා උසාවිර නඩ ගන්න හැබයිතින් ඒ සල්ලන් කර අතද ඔබ ඒ ී කඩුවත් ඔබ දඩුවමත් නො පොි දුමක්කන අප්‍රසාදයට ලක් වන්නට පුළුව හොැක් කියන්න පුුලන් හොරනවා කියන්න පුලන් ද න්න හම කියන්න පුුලු භාෂාවත් එෙම භාෂතන රීති ඔබ කැඩුවත් ඔට කවරු ස්සාවිදල අඩගහන්න ඔබට ලියන්් බෑ යයා උගතෙක් වගේ හිට උගතෙක් ෙවෙයි ඒෙම කතන්දරහගඩ වෙන්ඩ පුලුව. තේනිසා භාෂාව තින රීතිවල තවකරට රීති අවස්ථාවන වෙනස් කරගන්න පුළලුවන්. අවස්ථාවන. ත මම දැන් පෙන්නො දැන් මෙතන තිලෝගුරු සම්මා සම්බුදුරජාන් වහන්සේක කඩල තින තේරුම් ගන්ඩ පුලුවන්ගෙනන විදිහට. මේ අතර මේ මුල් මුල් ඒේකනීති බිචරම මිල තින් දැන් තව කෙනෙක්ම එක ලියන්න පුුව දැ. ද මට කඩලදීන ර්ථය දෙන්නේ තිලු ගුරු සම්මාසම් බුදුරජානන් වහන්සේ කළලවත් ම තේරන තියන්න ල මකට උදධාරනයක් කොක කියන්න පැරණි ආබරණ හතරක්දීම පැණි ආබරන රක් පැරණි ආබරණ හතර තමයි හාරද කෙවුරද මකුටද වලයද හාරද කෙවරද මකුටද වලයද. තනික කර එතමයි හාරකවර මකුට වලය මාලය බාහු ආභරණය නලල් ආබරණ සහ වලල්ල හින අතර ඕක එකට ලව්වොත් හාරකිව්ර මකුට වලේ ඩැන් ප්‍රශ්න තියෙන්නේ සාමාන්‍ය මනුස්්‍යයකුට මේක තේරුම් ගණ්ඩ පුළුවන්ද කියන එක. හරිද තර කෙනෙක් කියන්න පුල හාරකවුර මකුට වලේ කියල නේද තැන් ඕක සාමාන්‍යෙනෙකුට තයරෙන්නේ එ සෞක සමාසබුනත් සම්ඳන සමාසබුනත් අපි සමාසේදී හාර කෙවර මකුට වලය කියලා ඉඩ කියලා අර මැද ඉඩ තියල වචන හතරක් ජීත ලියන්ඩ සිද්ධ වෙනවා අපිට අපිට අතර මැති ඉඩ කියයලා වශන හතරක් හැටියට ලියන්ට සිද්ධ වෙනවා ැ අපි ඒකාරණෙත් සාකච්ඡා කරලා එළඟටකම බව කියීනව ගැන මුකද කරන්න කම බව යම්කිසගේ කම බව නපුරු බව මුරන්ඩු කම ඇග දක්ෂකම ඇ සාර්ථක බව ඒවා වෙනත්තේවත් එ එක ලියද්දදි අපි ලියන් දෝනි මොනව කරලද එකතු කරලායි ලියන් අපි වෙන් කරලා ලිය න්නේ නෑ එකතු කරලායි දිය හැබැයි බව යනක හොදන්තයකට පරවය දෙන කල්ලෙ පරව කියන්නේ වැරදිස්ම මේ මට පරව කියන්නේ පසුව කියන එකයි ඔබ ගවනට පරව කියන එක ටක්මතින පසුව කලා ලිය දෙන්නකු පශ්නයන්නේ පසුුවේදෙන කල්හි දෙකම එකයි එක අරක දර්දි නෑ වෙන් කරලා ලියන් ඕන දැ හොන්න පොඩි දෙයක් දැන් හොඳ බව එකටලන්නේ දක්ෂ බව එකටලියන්නේ සාධාරණ බව එකටලියන්නේ හැබැයි කරන බව බව දිනමැ බව ඒවාී වෙන් කරලගන්න එනිසා බව යන පදය වෙන පදයක් සමග යුදන කොට අපි මොකද කරන්නේ නාමයක් සමගදනන අප එකතු කරනවා ක්‍රියාවක් ෘුධන්තයක්ින් පසෙන අපි වෙන් කරවා දෙන රාල වගේ අප එකතු කල්ලියන් ඕෝන මංහිතනව කවුරුද්දන්නවාට දෙන රාල හාමි දේනුව කියන එක ුමත් මංහිතන්නේ සමහරවෙලාාවට යෝජනා කරෙනවා එකට ලියන්න කෙලා මුත් දැක්සිංහ දේනුව හන්ස දේනුව වගේක් වෙන් කල්ල ලියන්නත් පුළුවන් ටලිය තුල කට ලිවෝත් පොඩිය රත් යන ටන ැති ෙන් ළ ො දන කොටි දෙන රාල හාමි වගේවා පිළි අනි සාමාන්‍ය මොනතරලද එකතු කරලා අපි ඊං කොටසද ගමන් කරන ඊළ කොටසේද අපිට පේනවා මහතා මහත්මයා මහත්මියය මෙනවී රාල හාමි අප්පු හාමි කාරයා ආදී පුද්ගල විශේෂක පද නාම සමගෙන කකාලි වෙන් කොට ලිබීම වෙලා තියන මේ කාරයයා වගේව තොතනට දාලා තිීම පුද්ගල ඔොත් එක්ක දානයෝ ඒ අපිතිමු මේක කිසිම සිල්ව කෙනෙකුට පහස නවෙේ ශිල්වල ගොඩක්කින්න මගේ අලුත්ති කවරහඩි කිවන නිකන් අර පොඩි කරහකට යි සිිල්ව කාරයා සිල්වා කාරය සිිල්වා කාරය ඒ ම මේ කිසිම පුදගලට පහසයක් නොේ ගුණසේකර කාරයා පුද්ගල ොත් එක කාණයන කතනකොට එම ියන් ුොත් ඇත් ක ලියන්විරු එට මේ වනන් ඔබ කොහොත් දන්න මහතා මහත්මිය මහත්මය මෙන විය රාල හාමය අපපුහම වගේ වෙන් කළ ලියන්ඩෝනි කියනකබ කොලිකුන්තර දන්න රණය දැන් අපිනද කව හරි කිවොත් ගුණවර්ධන මහත්මය ඇත් කළ ලියට ුණවර්ධන මහත්මියය ගුණවර්ධන මෙනවිය ලස්සන විදිහට ඇත් කරලා මේ ඇත් කරලා ලියඳ ගුලොමයෝ ඒ හරිම සාමාන්‍ය සරල දේවල් ද්ඩන් මේ මට ගන්න තින සරල සාමාන්‍ය දේවල් කොට ස්කීපයක් එකතු වේ සෑදින සංඥානාමය කොට ලියන්නට ඕනේ දැන් අබේ ගුණ වර්ධන කියනක හැදිලා තියෙන්න්නේ ඔය අබේ කියල විවහාරයටට කටවහරටඩුක අභය බය නැති ගුණේ වර්ධනය කරපුයන අබේ ගුණවර්ධන තොළ ඒ ගොල්ලු ගනම හැදෙන කොටේඒ අපර නාමේ හැදන කොට අබේ ගුණවර්ධන අබේ ගුණවර්ධන තනිනමක් ගමාදිස්ත්‍රික්ක කොළඹට නමුදුරුතියතනක් මද ගොඩ කිරි බත් ගොඩ කියර ලියන්නේනඒ කිරිබත් ගොඩ නුවර එලිය කර ලියන්න නවරේිය මහ නුවර කියන්න මහ නුවරකට ලියන්න ඌර් බොක්්ක කර ියන්න නැ ර බොක්ක කල පත ර බොක්ක ක ලන්න ර බොක්කට ලිය. මෙහිම සංඥා අපි අනිවාරයෙන් මොනවා කළ ලියන්න ඕනෙද එකතු කරලහි ලියන්්ඩෝ එක වෙන් කළ ලියන්ට බෑන්. ඊළඟට තෙම තෙමේ තොමෝ තුමූ යනන්න තම ප්‍රකෘතියෙන් සැදුරු. පද අතුර නදාළ පදයක් නාව පදයකොට හෝ සර්ව නම් පදයකට හෝ පරවයොදන කල්හි එපෙර පදයෙන් වෙන් කොට ලියන්නට ඕනෙ. දැන් මෙන වගේ ත් මෙෙ මෙ මෙගම් තෙම තෙමේ තුමෝ තුම පෙරපද වෙන්කොට ලිවීම චච සරල ගත් තර පරවි ගැත්තවන සල්ලගත චර දර්ජතෙම ධර්මතෙමේ විිශෝතමෝ සභාතමෝ කියන පුල ගොවෝ තු ගොවිෝතුමූ එම නැත්තන් වඳුරු තෙමේ ඇමති තෙම ආද වශයෙන් ඈත් කල ලියන්ලොන එක සාමාන්‍යෙන් විහාරයේ සම්බාාව විසාහිත්‍ය හමුව එකක් කැපටීම ලියත කොලු දැ තුමා තුමී වර දෑ පාආදයේවා පෙරපදය සමගේ කොට ලියන් ඕෝන කියන එක දැන් තුමා තුමි වර දෑ පාආදීව එකතු කළ ලියන් නොය අධ්‍යක්ෂතුමා ඇදුුරුතුමා රජතුමා වහන් දෑ ගුරුතුමි වගේ ියන්නට ඕන ද මෙතන තැබැයි එක මුතුුවෙන් කියදෙකුත් නැ ොකොත් දැන් අපි ගත්තොත්වෙෙන්නේ ඇඳුරුතුමා වගේකක් හිත ඇදුරතුමා හැදන්නේ ඇදුුරුධන උතුමාන් ක අපිට පෙරපද අගරුවෙන් කළ පසුපදේ මුලකරුවෙන් කළ තුමාස අපි උයන්න ලොබ් කරනවා ඇතුුරු තුමා සදිි වන පද දෙකින් පසුපද මුලතින සොරේ ලොබ් කරනවා අපි ගත්තොත් රජ උතුමා කියනක තමයි උත්තරේ හත්තුමා බවට පත්වේ සන්දිීන පදෙකින් පසු පදදි මුතිින ොය ලොක් කලා ති මේ දරනටත් සධදි ච පදන අපි සඳිපද සාමාන්‍යය මොවා කරන්න නැද්ද සඳිපද අපි සාමාන්‍යයෙන් වෙන් කරන්නේ නෑ ඒ තරකය අනුව අපිට කරන්න පුළුවන් දෙයක්ත් තමයි ඒ තරකය අනුව අපි මේ දක්ලති මේ ඒ අපිට වෙන් කරන්න බෑ හන්දෑ වගේක් අපිට පේනවා එකත් දෑයන්න ය ගෞරවාර්තය පදයක්නෙක් බහන් දෑ වගේ ඒවත් අපිකතු කළ ලියන එතකොට ඕකට වඩා එ වෙනස් තත්වයක් මෙන්න මෙහෙමේ නෝ දැන් තුමා කියන එක අපි අ තනතුරක් වගේ සන්දිී වෙලා එනකොට අපි ලියන් ඕොන එකට දැන් නමුත් පුද්ගල නාමයෙක් කෙනකොට තුමාාවෙන් කලා ලියන් ඕන කියලා සමහර් තැන් වල දක්වුණන ඕල්කට තුමා තර්මපාල තුමක් ඒවාගේ උගල නාම සමගේදන කල්හි අපි කරන දෙයක් තමයි කුමක්ද වෙන් කර ලිවීම සේ නම්මු එතනත් අපිට ගටකොළුවන් වෙන් කර ලිවීම දාහතර වන වන වැනිවැ ආදී රූප කල්පන කරන් මංකෝක්ටු තර කඳන්න මදරඳන්න වන වනු වනු වැනි වැන්න ආදීරූප සංඛ්‍යාවාචී සමඟ පද සමග දෙෙන විිච අනිවාරයෙන් අපි කරන්නේ එකතු කර ලා ලියන එක එක අපි වෙන් කර ියන්න පිිය එකතු කරලා හරි පලමු වන පලමු වන නෙවෙයි එකට පලමු වන පළමු වැන්න පලමු වෙෙනය දෙවන දෙවැන්න දෙවෙනි අති දෙෙන සංඛ්‍යාව පලමු දෙ පලමු දෙ ති සිව් පස්ස අද වශය පස්කිර ගනම් ප්‍රශ්නයක්ත් වී නව කොහොම නමුත් සැෝ එකට එකට සලකන් නම අරීතමදී ඒ නිසා අපි කියනවා සංඛ්‍යයා සංකංගවනයවායේදී අපි අනිවාරයෙන්ම ඔය වන වැන්නා වෙනි කියන තැන්වල අප එකතු කරල ලින්වා කියලා කිය ඊරඟට සංක්‍යාවක් ඉලක්කමින් යොදන කල්ලි පරවේදෙන රූපයේ සංක්‍යාවතමගේක් කොට ලවීම ඉක්මක් එක දීවන දැ සාමා්‍යින් අපි ලියන් නහ දෙසය පහලව කින් කියල ලියන්නේ එක එකතු කරලා ලියන්න දෙසිය පහලව කිය හ අට කටලා ලියන්නනේ අර් අර්ථ වවි කුෘුතිය අට අට කටතුවාල කියලන්නේ එක ලියනවාට අටට ගන ම ලීීමත් සහරල්ලාට සමහරයකි ම සදුසුන ු භාෂාව සමහර විද්ධතුන් යෝජනගරන්න සංඛ්‍යාත්තෙක ලියන්න බක්. මේක ලිය නිල්ලක් ේ මකර ගිය ලක් න පම ත ගල ලක හිමත් වස්ථාවති නත් විහර ඇතක්ක සමහර වමස්කම්බ ලත්තිේෙනවා එහෙම ලීනවනං හෙම ලීනවානං අපි එකතු කල ලීම්. හැරි දේක මෙම ලීනොනං අපිතු ගලීම චර . ඇ යිල කොට සට. සංඛ්‍යාවාචී යුගල වචන එක්කොට ලිවීම සං්‍යවාචී යුගල වචන එක්කොට ලිවීම අසු අනු දෙතුන්සීය හත් අට දෙන ැ සම්හර සංක්‍යවාී යුගල පදතිනොනි හායද හතරද හය හතර නො දන්න පොඩිහෙක්කගේ වැඩ කරන්න දෙපා මං ඔයාට දහදුලොස් වතාවත්ම කිව්වා ඔය රද්ද කරන්න දෙපා කියල ද මං තිස් සතලිස් වතාවක් කියනකන්දයා බලාගෙනන්නේ අනෙක ොයා දරුව තුන් හතර දෙනෙක් න්න කෙනෙක් මේකවරටකිෙනින් මත් පැන් පානයකක් ලනොගෙදර කරදරයි. පිරිතට ජීවිත නි දහසක්නේ දරුවන්ට පාරදි නොයවගේ ඉ අවුල්සාහකත ජීවිතයෝන නරුම මිස්ුඉන්න්නන්නේ. තර මේ ඒවාගේ අස්ථල න හාය හතර දහද්දලො තිස් සතලිස් තුන් හතර පත් හය වතාවක් පස් හය. දහතුන් දහතර කිය කියන්නේ එහෙම කියන්නේ ඉගුල පද ගැලපෙන ඒකතුවා ඒකන ලක ස්භාල දාතුන් දහතරස් කියන්නේ දහතර පහලොස් කියලා කියන්නේ දහත් දහට කියන්නෙත් නෑ තුම් හතර හය හත් හැට හැත්ත ඔ හැට හැත්තැ ගණන්ගල හැත්ත අසු ගනන්ගල අසුවනු රාදී වශයෙන් එතකොට ඒවා? තු ලියන සංඛ්‍යාවාචී ගලපද ඉළඟට එනවා සංඛ්‍යවාචී පදයක් පෙරට කොට සෑදෙන සමාසදය මේක ගන්න පුළුවන් මෙහෙමන ගන්නන්නේ ඔකොට කියන්න මොකක්ද සංඛ්‍ය පූර්ව පද සමාසනයද කිය සංඛ්‍යා පූර්පද සමාසපයනි වාර්ම මොුණ කරනවාද එක තු කරලයි ලියන්නේ එකට මයිල් ලියන්නේ සංකයාා පූර්ුවත් ස මසුවෙන් කරන්න එකල යන්න එකට අපි දන ්‍රීරෝධ එකටලිය නවගුණ සප්තස්වරසිූපාමති තුන් සරණ දෙමුහුන් ඇති මේ සංඛ්‍යවාචී පදයක් ආාවොත් අපි ලියන්න ඒවා උන කරලද කතු කරලා යන ඉදිරියට අංක දහටට සංඛ්‍යවාශී වචන කිහිපයක් එෙදෙන කල්හි අර්ථාව බෝධයට පහසුවන පරිද්දෙන් මොන දපි කරන්නේ වෙන් කරලා ලියන්න ට ඕ දැන් අපි දන්නවා සමහනලාවට උගුලෝ ලොතරයි මිල දී ගන්නයි නොයිෙන් පොල්ව ඉති තරයිේදක කියඇ ලකි නො අද ජයමල් රුපියල් අටකෝටී අනුහත් ලක්ෂ විසිතුන්දහස් එකසිය පනස් හයයි සත දාසයයි කියලා කියනවා. දැන් ක ලක්කමින් ලියන්න කියම අටකෝට අනුුවහත් ලක්ෂ විසිතුන්ද ස එකකසි විසි පහයි සත දොල්හයි වගේ කියන්න. දයක ලක්වලිනො අට ඊට පස්සේ අනුහත් ආ විසිතුන ඔහොම ලීනාදයන්න අපි. දැ. ඕක සංඛ්‍යයාලිය අදදි අපි දන්නව එකස්ථානයේ දහයස්ථානය සිය අස්ථානය දහස්ථානය වගේ කමාදද වෙන් කරලි නොඕනේ දැන් ඔොයි කොමාදදාවෙන් කර කරලියන විදිහටම භාෂාවය අපි වෙන් කරට ඕන ඇන්ති දහස් පන්සි අනුහතර හැත්ත දස් නමසය අසුවට හැත්ත දහස් කහලනුවේ හැත්තෑ දහස් නමසිය අසුවට පහැත්තවයි නමසි අසූ වට වින් ඒතුන දාන්ට වෙන් කලදන එහෙම අර්ථාව බෝධයන පදවෙන් කරල ලිවීම සිදු කළ යුද්දක් හරි තාදිිත ප්‍රත්තේ නම් ප්‍රකෘතිය සමග කොට ලිවිීද අපි දන්න මවා මය තර තම ඔය වගේ තිනුවන තත්ත පත්තේ මේවා අපි නාව ප්‍රකෘති සමග එකතු කරලලා ලියනනි දෑ අපි සෙල්මවා කියන කලියන්නේ සෙල්මවා කිය එකතුරලා සල් මවා කියලා වන් කලලිය නෑ ස්වර්ණමය කියන කලියන්න එකතු කරලා අධිකතර කියන කලියන්නේ එකතු කරලා විශිෂ්ට තම කියන කලියන්නේ එකතු කරලා යුව මවාමය අධිකතර විශිෂ්ට තම ත තරතර මයමය මවාවා අපි තා්‍යිත ප්‍රත්්‍යය හැම වෙලා මෙම පසු පදය පෙරපදය සමඟ එකතු කරලානිය නාමය සමඟ වෙන් කරල නෙ නැහැ එක නියමයක් හම වෙන් කරල න්නේෙ නැහැ න සරලවකත් තාදිිත ප්‍රත්ත්‍යේවා වි භක්ති ප්‍රත්්‍යේරේවා ිහමිටම නම් කෘතිය කතු කර ල විද. ඊල කොටසට උපසාරකය සෑමවිටමින් පරව ඇති ධාතු ප්‍රකෘතිය හෝ නාම් ප්‍රකෘරය සමඳ එක් කොට ලිවින් මේ එක ති මම කියන කාරණයක් නිතර මේක ආපිහ වෙන් කළ ලියනන්නේ නැහැදැන් අපි සමහර විදවතු න්න මට වෙනස් සදහස් කිය නඇද සමහරය මේක සාකච්ා කරදදි නවා තනයකර උපසරකට ලියන්නකරුදකේව වෙන් ක ලියා මතවාදක්තියීම ැයි මතවාදන එකක් නට එකක මතවාද කියන්න පුළුවන්න්න නමුත් භාෂාවය සම්මතයක් පොශයෙන් උපසර්ග බොහෝ විට බහෝවිට මේ විල්ඩියන් එකඇතු කරලා ඒකඔබට උස පල ප්‍රශ් පත්තරදිත් පේනතිීම දකු ඔබට මතක ඇති නම් ඔබට මතක නංගේ ලියනකොට ඔබ දැකපුදේ බලන කල්පනා කරලා ලැ මෙෙන මේමතන් අව ගමන කියන එක ලියන්න එකට අනු පූරක කියනක ලියන්න එකට වෙන් කරන්නේ කුප්‍රකට ලියන්නේ එකට සුමංගල ලියන්නේ එකට සමහර එකට ලියනවා ලිවර මදිවට සංදිිත්වය නො දැ අධි අක්ෂ වගේ එකක් බල අධි අක්ෂ වගේකක් අධි අක්ෂ සන්දියල අධ්‍යක්ෂ වෙනවා පරියාලෝක සඳිවෙලා පරයාලෝක වෙන තිහ සට ාන පු ලොමොත්ති. රෝත් ඒකත් හරිනය එත කොට දැන් ඒකත් එහෙම හරි ගයාම තේරුම් ගන්න ඕනි ඇත්තට මේ විශේෂයෙන් වෙන් කෙරෙන තැන් සහමනවද විශේෂයෙන් එකතු කරම තැන් ඔබට ඕන නම් සටහක් ගා ගන්න පුළුවගරක් හල දෙකට බෙදලාන්න මෙහෙම එකක් රක්ගහලා දෙකට බිදලා පද එක් වලිය නවස්ථා වවලිය එක්වලීවෙන්න මොනවාද වෙන්වලී වෙන්න මොනවාද කියලා අපට බලාගන්න පුළුවන් එහෙම නේද. වාකයකේද තනිවර්තය ප්‍රචර නිපාත පද තනිපද ලෙස වෙන් කරන්න න නිපාත පද අනිවාරයෙන් තනිපද පද ලෙස වෙන් කරන්න ඕන මොකද හේතුව නිපාතක කැන තනිපද කතාවක් නෑ. ඒත් කරාතා තරම් බූති නොදේමන දරකිමට මෙන්සේ වැනි වගේ විලස බඳවයි දත්තිී අදී වශයෙන්. හැබැයි නිපාත පද වෙන් කරනවා කියල කිව්වටට. මේක සම්බන්ධයෙන් ගැටලු සාගට තැන්කීපයක් තියෙනු. සියලු නිපාත වෙන් කෙරේ කියලා අපිට ඔන්න සියලු නිපාත වෙන් කර ලියන්න කියල ලියලා එහෙත් සමහර තැන් ටිකක් තියෙනවා එහෙම වෙන් කර නොලිය වෙන අපි දැන් ටිහිකින් එතැන්ට එනවා. අප දැට එතැන්ට එන හරි විසින් කරා කෙරෙන් කෙරෙහි වෙත වෙටින් ආදී විභක්තිසූචක නිපාත පෙරපදයෙන් වෙන් කොටලීනො අප විසින් මා විසින් මාකරා මිනිසා කෙරෙන් දරුවා වෙත දරුවා වෙතින් දරුවා විසින් ආදී වශයෙන් වෙන් කර ලියෙනවා. පාතවස්ථාවලදී මේ නෝ නිපාතය ගැන කතා කරනකොට එකත්තු කරලා ලියන්ගොල්මේ අපි අන්න නෝනිපාතය ගැනතා කරන නෝනිපාතය මෙ මේ අවස්ථාවලදී එකතු කරලා ලියන්ට කියලා කියනුම්. එකතු කරලා ලියන්නවා කියන එකට එන්න කොට්ට මොකක් ගැනදීම කියරදේ. ඇතවශිම නෝනිපාතය අපි නාම පද සමඟ යෙදන කොටට නාම පද සමඟ යොදන විට අප ලියන්නේ එකතු කොටලියන්න තු උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම නොම නොදරු නහන් ප්‍රසාන නොවන අපි ලන එකතු කරලා ශුද්ධා්‍යයාාතයකට මුලින් යොදන කල්හි අපිට අනිවාර්රය සිද්ධ වෙනවා මේක වෙන් කොට ලියන්න නො කරයි නො සිතයි නොබුරයි නේර් හයාදි වශයෙන්. අසම්භාව පූර මිශ්ක්‍රාවට කලින් යොදන කොට අනිවාරයම මොනවා කරන්න ඕනෙද අපි මේ වෙන් කරලලිය අන් දෝනි කියල කිය න සල්ල උදාහරණයක් ත් කත්තොත් එහෙම නොසිත අද්දී කාලාර්ථ සම්භාාවයක් ක්‍රියා නොසිතබොහොත් අනිය මාර්ථය සම්භාවයක් ක්‍රියා නොසිතමින් ඇත්ත ප නොසිතමින් අපි ඇත් කරලම් නොසිතමින් සිතා ඇති ඔදී වශයෙන් ඇත් කළ ලියන්නට ඕ අවධාරණ්‍ය අර්ථයදර මේ නිපාතය පෙරපදෙන් වෙන් කරන ඉතා වැදගත්ත එකක් නිපාත කොහමත් වෙන් කරන්න ඕනික හැබැ මේ හිතාවෙන්නම ම කියන කරන අදම එන්න ඇත් කළ අවස්ථාවේ දීම එක මලාමයා එසේම දැ පන්ති හොඳම ළමයා කවුද මේ පන්ති සාර්ථකම පිළිතුර ලියාති වෙන්නේ කවුද මේ පන්තියේ නරකම ගතිගුණ තිීන ලමයි නෑ එම පන්තිවල නරක දරුණ අදක්ෂ දරුණනය අපිේ හැම කෙක් ල නර ර ශවා කර හම කෙකු ම පුලුව ප ද් කලි මුතුවත් හැම ෙනස් වේන අවස ගේ දෙන් අපි හෙම කරන්න බැහැ ැයි පන්තිකාමර අද්‍යාපනැ තුළ දෙ කරන්න වෙනවා ම නිපාතය ඇත් කළ අවධාරණය කරනවා අවධාරණය කිරීමේතිී. සමුච්චාර්තය හා ප්‍රශ් ාර්ථයදන ද දෝ නිපාත වෙන් කරදන්න ඕනේ සමුච්චාර්ථයක න පද එකන සම්බන්ධ කරන්න අම්බද්ද පොල්ද ඔහුද මමද අප හසුද එද්ද එදද මේ ඔබට පේෙනවානි මේ ද නිපාතය අප පෙරපදයෙන් වෙන් කරල ලියන්ඩ පුළුවන් සමුච්චාර්ථය හා ප්‍රශ්නර්ථයදන ද නිපාතය අපිට වෙන් කරල ලියන්ඩ පුළුවන් හරි එකඔබ තේරුන් ගන්නට නි සාමාලනින් කරන වැඩක්දනි පාතෙන් කළලිය එකද දැන්ස්යිද හිහන්න දැ සයිද විශ්වාසද විශ්වාසද එමනතඟහනවාමමද ඔබදනි පැටලියන ඔබද මමද කිය එමත් පුුව ද වැල්ද බිනොද කාරය ඇත් කළලියන්න පුළුවන් අපිට ද කාය ඇත් කළලියන්න පුළුවන් ඒනිසා භාෂාව අපි දකින්න එක දෙයක් තමයි මේ සමුචාර්ථය හා ප්‍රශ්නනා අර්ථය දන ද කාරය ඇත් කළ ලිවීම එක වශ කාරණය අපි නො විසි හයට දනිපාතය පෙරපදය සමඟ සඳවී තුරූපය ගන්නා කල්හිී කොට ලි මෙන්න මේක චූටක් හොඳට හිතන් ඩෝන දෙයක් ඔබ ම මෙන්න මෙතනදී මේ කාරණ කහිපයම කතු කරලා කියන්න. දැන් අපි භාෂාවේ නූතන සිංහලේ සමුච්ච ආර්ථයඒන්නේ පද සම්බන්ධයට යොදාගන්න නිපාස තුනත්වීවනේ. එ තමයි ද. සහ අපි ද කියන එක පෙරපදයට සම්බන්ධ කරලා නෙවෙයි අපි වෙන් කළ ලියන් ගසද වැලද ආද වශෙන් වෙන් ක ය පුලු සිතදගතද කිමෙන් කලරියන්පුළු. හැබයි අප දන්නුව ගසත්වැලත් ගතත් සිතත්. र्दन सलिया गसत लात में हालतान पपादे सम क कर लियान कर ियानता मेंसाई बैला में यह गताई सिता है එකන ශ්‍රීතිය කොස්යෙන් ගත්හම දයන්න වෙන් කල්ල ලියනවා හැයි හල්ත යන්න යන්නයි වෙන් කෙරෙන්නේ නෑ ඒක තමයි විභාෂාවෝ සමුච්චාර්ථය සම්බන්ධයෙන් තිෙන රීතිය අපි නොයිදිරිීට ද නිපාතය ඊරූපය සමඟ එ දැයි යනුවෙන් යුදන තැන්හි අපි පෙරපදය සමග කොට ලියනවා කියන එක සාමාන්‍යෙන් කරම එකු ට පේනවා මෙතැනද බඩකිමි දැයි වේ දැයි කියලා හතින මේතන මේ මේකමිති තදරත් ධනතයනය යි මේ එතන දි දන ජාතක පොතේක බහුලෝවිදනම උපරනයක් වශයෙන් අරන්තින මැදින් ඉළඟට ඉලංකාරය තමයි වාක්‍ය අවසාන දෙන ය නිපාතය පෙරපදෙන් වෙන් කොට ලිවන් හරි දැන් වාක්‍යවසානය අප යොදනවාන ය කියලා නිපාතිය වාක්‍යවසානය අපි ෝදන ය කියන නිපාතිය අපි පෙරපදයෙන් වෙන් කල්ලරීම එතන මෙ මුදාරණයක් ගම අපි දැන් හොකත් වැදගත් මේ මගේ බිරිද ය දරුවන්ට සීතල කෑම අගුණය පටමිටතන කොටුවක් දාද වන වෙති ිහරි දැන් මෙම ය නිපාතිය හොඳ හග මේ මගේ බිරිදය රුවට සීතල කෑම අගුණය මෙතන තියන්නේ ය කියන නිපාතය හැබැයි සවුම් වෙනසක්තිය නවා දැමම ඔහු ගෙදරල් ගියය කියන තැන යයන්න සාමාන්‍යෙන් සමහර ලේකකය වෙන් කරන නෑ ඇ බත් කවායකිවතන වෙන් කරන්න නැහැ එක ආක්‍යාතයම කොටසක්‍රියාවම කොටසක් ක ෙත හැබ මෙතන මේ යයන්න මෙතන යන්න වෙන් කරනවා ඇයි ඒ වෙන් කරන්න හේතුව තමයි ඒවා වාක්‍යවසානයේ දෙන නිපාත වන නිසා හරි විපාතවර නිසා නිාතය වෙන් කළට යෙන් ඉවර වෙන හැම වාක්‍යම මේ හැම යන්න වෙන් කරන කිය නීමක් නෑ. ධාතු ප්‍රකෘරතන ප්‍රති්‍යස්තුරෙන් වාක්‍යවසය දන ය නිපාත එක්කොට ලිීම පෙක්කොට ලිවීම බලන්නන්නේ හොඳ ො කතාවක් දැන් අරලින් කකිපකම තමයි දැන් දැ ඔහු පාඩම් කරයි කියන තැන අපි ඊ ලියන්නේ එකතු කරලා හැබැයි මේ මගේ රයි කියනකොට අපි ඊ ලියන්න වෙන් කරන එතන තියෙන එකන් මෙතන තින වෙනස තේරුන්ගට කරයි කියන එක මේ ධාතු ප්‍රකෘතිරන ප්‍රත්ථයක්ඇසුලින් හදාගන්න තනි ක්‍රියාවක් මේ මගේ ගෙදර ී කියනතන ජී කියන එක හොඳ මතකතියාගන්න එක ී ඇතයි ඒක ඇත්තවසයෙන්ම ගත්තත් ඒ වන්නම නිපාතයක් නිසා හම වෙදරති දරවා කිරී ඉල්ලයි එක එකක් දරවා කි ඉල්යි ත දරවා ඉල්ලීම හැබැයි මේ වගේ වාකයක් ගත්තොත් එහම මගේ බිරිඳයි වගේ එකක් එක දෙැබ ඇත් කරන ඔහු පාඩම් කළේය කියන තැන අපි එකට ලීනු ඔහු මගේ මිත්‍රයාය කතා දෙක් නැදැන් ඔබට තේරණට ඕනේ ක්‍රියාවක කොටසක් හටය දෙදදි අප එකතු කළට අපි අනත් අවස්ථාවලදී වෙන් කරන බව කතා කරයන් සමුච්චාර්ථයේ ඒ රූපයකතු කොට ලිවීම අයයි නංගේ අමයි දුවයි දැන් අතා කල පිටිකට කලින්ඒ එක එකමට පැහැදිලි අන්තර්වා්‍ය සම්බන්ධ කිරීම හෙදන යයි යැයි කියන නිපාත වෙන් කරල ලියනද මේක ඔබ දන්න කාරණයක් මෙන මෙහෙම දැන් මේ අන්තර්වාක්‍යයක් සමයක උපුටමයක් කා හැරකිපු ද මා පාඩම් කරත්තිී දෙමාපියෝ සිතති සිතන දේ කරන්න ටත්තෝන දෙමාපියෝ සිතති අප සාර්ථක වෙටී ඔවුහු විශ්වාස කරති මෙෙන මේ වගේ තැන්වල ගී පාඩම් කරන්නේ යැයි එතන යැයි ත්තන් කාගරනී ඔොය අදහස්තියන්නේ අපි මත් පැන් නොබමු ඊී අවංක මිනිස්සු පවසති අපි මත් පැන් නොබමු ී ඒ ී යැයි ඒවා වෙන් කළ ලියන්න ටෝනේ වෙන් කළ ලියන්න ටෝනේ සම්බන්ධහා ආධාර අර්ථයන් ී හා කාලාර්ථයේදී යෙදන දී රූපය? දී කියන රූපය බරන්නන්න දී කියන එක දී පෙරපදෙන් වනි කරන්න ගෙදර දී බස් එක දී බැංකොක් හිෙද පාරයේ දී එක්ද සමස විසි පහදී ගමේදී දියන් එක ලිය වෙන් කරලා එක වෙන් කරලා ලියන්න ටෝ ඊලඟ කාරණේ ව වීමේ ධාහතුූ හා සම්බන්ධය සියලු මේවා වෙන් කරන්නන්න අරත පොඩක් කිව්න මදි වගේ කියල මට හිත නොනම් හිතන ඇතරෙ කියන දැ ෙරදී පාසැලේ දී දී අන්න වෙන් කල ලියන් දැංුව සමාරට ආයතා කෙනෙක් කිනව දැන් දීයන්න වෙන් කළ හම දුන්නා කියීන පූරුවක් ක්‍රියාර්ථයයක් එනවා. එනිසා දියනන්න එකතු කළ ලියන්ට කිය මුහම මත් නවා හැයිදන් එතන ොට පටල ගන්නෙප දියන දැ මත් ලියන්ට කෙදර ද ක්දස්නම සේවිශෂි පහයේදී පන්තියේදී වැඩපලේදී කඩපලේදී නේද අද වශයෙන් දැ මේ ව සම්බන්ධේ ෝකො වෙන් කළලියන්දෝ ගුරුුවරයකු ව නොවෙනස් ව පැහැදිලි ව පිළිබක්ද ව ඇති වන නැති වන නිකුත් වීම සිදු වුණු ගායකයකු වූ මේ බරන්න න ය හැන ඔකොටි තින ම කොටු කරන්න හරිද වන වීම වුණුූ කියනවා ඒ සම්පූර්ණ වෙන් කර ලියන්න හැබැයි සමහර වෙලද නිකුත් වීම වගේවා ක්‍රියාවක් එක්කන වීම ඇවිලතින්නේ හැබැයි ද සමහර අවස්ථාවලති මෙන්න මෙහ වගේ දැ. වීම යනු සමාසයක අපරාව වේස එදන කල්ල ඒ පෙරෝපය සමඟ කර ලිවීම ඒක පාට එම තේරෙන් ඇත්තැම් අප දරුම් හිම්බඳු දැ දැන් ගායකකු වීම එක එකක් නිකුත්වීම ස්ථාර්ථක වීම ඒවා ඒ ඒවත් එක සංසඳනය කළ බන්න ගුරුපත්වීම ගුරුපත්වීම සහ ත මම උසස් වීම කියන්න එකක් හැබැයි දැම් මේ උසස් වීම කියන තනි වචනයක් වඩත් පුළුවන් අවස්ථා තියෙනවා එක තන එකක් උසස් වීම කියන ක්‍රියාව ක්‍රියාර්ථයට අමතරව මෙතන මෙහෙම නිකම් පොඩි සමාස ස්වභාවයක් අඟවන කොට තැන් ඔන්න මෙම මෙවිතන්නකු නිකුත්වීම කියන එකයි එක වචන දෙකක් ගුරු පත්වීම කියන එක එක නාමයක් තනියක් ගුරු පත්වීීම පන්දාහක් අලු තෙදුරන්න තනිය එකක් සමේ දෙක තින වෙනස ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩ. ඉඩඟට අපිය නො තවකට වන වන්නේ වීවුණු වූයේ වූහදී වීම දැතුළු අනෙක් සෑම තන්හිදීම වෙන් කොට ලියන්න ටෝනි සංවර්ධනය වන නිදහස් වන්නේ ප්‍රමාද වී අමතක වුණ වවලින් හැදනොක්කොෙන්න් කලිය ෝන මංහිතන්ැරීම දැන්ටේය කර නු තා කල ඒකාරණයම තමයි වලින් හැදනීම ඔක්කෝ වෙන් කරනවායි නැවතකි නොවනවන්නේ වීවුණු වූයේ වූහ කි නොක්කොමටි අපි වෙන් කළලනු. ප්‍රයෝජ්‍ය වර් ප්‍රත්්‍යය සහිත පන තනි පදසෙලීම දැ අපි දන්නවා ඉවසිල්ලම් බලන්න කර කියන ක්‍රියාමූලයට වදාල ඊීදාල කරවයි වෙනවා. හැබයිද ඒ තනී එකක් හැටිට ලියන්නේ කරවයි කියර ලියන්නේ නෑ කර එකක් වයිී බල දන බලවයි තුන හඩ දන වල දන හඩ වයි ඔ තේරුම් ගන්නට ඕනේ ඒක තනි එකක් හැටිට ලියන්නට ඕනේ බලවයි දැන් එක කරවා කරවීම කරව් කරවායි කරවන ඒ කොම ලියන්න එකට ප්‍රයෝ්ච ක්‍රියාවක් සහිතරවායන්නාවත් ලියන්නේ තනිපදයක් හැටියට අපන ඊලාද කොටස ඉලන්ට අපට පේවාක්ර කිරීමේ ධාතුව හා සමඟ සම්බන්ධ වන සියලු වචන වෙන් කොට ලිවීම කෙ එකක්ත්තින දැන් එක බලන්න දැන් ගමන් කරන ගමන් කොට ගමන් කරවීම ගමන් කළ මොම එක මේ පැතෙන් ලියන්න බලන්න රතුපාටින්ම අ කලපාට ලියන්න ගමන් මේද ගමන් කර පඩා පැහදිිවෙන්න ගමන් කරවීමෙන් ගමන් කරන දැක්දැන් විහිලු කරන විහිලු කරන විහිලුක් කල ආදී වශයෙන් මේ ඒ කර කියනකින් හැදනේ ඔොක්කොම අපි වෙන් කර වෙන මලිය අන් දෝන කියනකයි මේ හැදි තර් කරල තිීන් ඒවගේ මීලට අප න්න කොටේන ශක්්‍රියා ගැ කතා කර අද බොදන්නවා මිශ්‍රක්්‍රයා හදා ගන්න පුළුවන් ආකාරද දෙක් තියන කත් තමයි මින් ප්‍රති්‍ය දල්‍රයා මුූලට පසුව කරමින් බලමින් නටමින් ගම තබින් බින් රම පමින් වගේ. ඒවගේ මිශ්‍රක්‍රාව වහඳන පල විිත්ව කරල කර බලබල සි සිත සිට දුවදුව ගය ගයා නට නටා පැන පැන ආදී වශයෙන්. ඒ විත්ව කර හදාගන්න මිශ්‍රක්‍රියාව පිළියන්නේ තනි පදයක් හැටියට අඹර අම්බරා ඇද ඇද කකා කවකාවා මිශ්‍රක්‍රයාාර්යද විිත්ත ක්‍රියාරූපය එකට ලිවීම අවශ්‍ය වයවා කියලයි මේකෙදී මතක් කර තින්. ඒයවගේම තමයි අවසාන්න වශයෙන් ගත්තොත් අවිනිෂිතාර්ථ වීහා, ප්‍රාර්ථනාර්ථ වායනරූප එක්කර ලිවීම අවශ්‍ය වෙනවා. අවිනිෂිතාාර්ථ වීහා ප්‍රාර්ථ නාර්ථ වායන රූප එක්කර ලිීම අශ්‍යව වෙනවා. නටාවි ගයවි බලාවි නටත්වා, ගයත්වා බලත්වා නේ දම දැන්වා මෙහමත් ලිවොත් අටතා පෙන් නටත්වා ගයත්වා බලත්වා ආශිර්වා දෙයන වායන්න. විනිෂ්ාර්ථ වී යන්න මේවා පෙර කොටසින් අපි වෙන් කරල යන්න එකතුකර ලයිඩියන් මේ පාඩමේද අපි කතනක කිව්ව වගේ ඔබට පුළුවන් එකතුවෙෙන් ඕන පද මොනවාද වෙන්වෙෙන් ඕන පද මොනවද කියලා වෙනම සල කලා ඔබට පුළුවන් ඔබේ සටහන සකසගන්න මේ ආකාරෙන් මේ පාඩම අපි මෙිතරින් අවසන් කරලා අපි හමුවනවා ඊළඟට අලුත්ප පාඩමකින්. විරාම ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරන්නට. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩDPඩිකෂන් ය නාලිකව සස්ටරයි් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල්පත්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම්ඔන්ලයින් පාසල DPඩේන්.